නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ MCC ගිවිසුම. ඒතර ඇමරිකාව මේ අපිට කියන සුන්දර වදන් විශේෂ ඇමරිකාව වෙනුවෙන් එක්සත් ලංකාවේ තිබිච්ච ආණ්ඩුව කියපු සුන්දර වදන් කොතරම් සත්‍යද? ඇමරිකාවට මේ මොහොතේ MCC එක හරහා ඩොලර් මිලියන 480ක් අපිට ලබා දීමට තිබෙන අවස්ථාවේ කුමක්? එකක් ඇමරිකන් උපායමාර්ගය හොඳින් තේරුම් ගන්නත් වෙනවා. ඒ වගේම හැබැයි උපායමාර්ගය ඇතුලේ තියෙන හැම දෙයක්ම අපි වෙන වෙනම තේරුම් ගන්නත් ඕනකම තිබෙනවා. මොකද අපි අර බිල්ලමවලා දේශපාලනය කළ යුතු නැහැ. අපි සත්‍ය වෙත කරුණු මගින් ළඟා විය යුතුයි. ඒ නිසා පොදු ඇමරිකන් උපායමාර්ගයේ රටට අහිතකර වගේම MCC ගිවිසුම කොහොමද අහිතකර වෙන්නේ කියන එක වෙනම අධ්‍යයනයකුත් අවශ්‍යයි. නිකන් අර කාපට් බෝම්බින් වගේ ඔක්කොම ගැන නිකන් පොදු එක අදහසක් හදාගන්න එක මම හිතනවා ඒක නිවර්දි නැහැ. ඒකෙන් ජනතාව මම්මුලා වෙනවා, මම්මුලා කරන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම මේ සෛරීත්‍ය පිළිබඳ පුළුල් අදහසකින් මේ දිහා බලන්න ඕනේ. MCC ගිවිසුම සම්බන්ධවත් සරල ඇමරිකානු විරෝධයක් නෙමෙයි, ඇමරිකන් පුද්ගල විරෝධයක් නෙමෙයි, ජාතිවාදය නෙමෙයි. හොඳම උදාහරණ ඇමරිකන් බලපෑමෙන් යටත් වෙන්න අයින් වෙන්න ජාතිවාදයට බෑගෙනුට හොඳම උදාහරණ තමයි ඇමරිකා. ඉන්දියාව ලෝකයේ අලුත්ම වර්ගක ජාතික ආගමික වර්ගවාදයක් ගොඩනගමින් රටක්. නමුත් ඉන්දියාව මේ අස්සම් කරපු වර්ගයේ ආරක්ෂක ගිවිසුම් ගණනාවක් එක්සත් ජනපදය සමග අස්සම් කර තිබෙනවා මෝදි ආණ්ඩුවේ ඇතුලේ. ඒ නිසා අපිට තේරුම් ගන්න ඕන නිසා ජාතිවාදී වූ පලියට නැත්තම් රට ගැන නිතර දෙස් දෙවුල් කියමින් කතා කර පලියට ඇමරිකානු ආරක්ෂක ගුලෙන් රටකට ගැලවෙන්න අමාරුයි. Maxis number 1 tie in Sri Lanka.